www.srilankala.com වෙතින්. ආයුබෝවන් මාසනා සුබ දවසක් අද 2023 ජූලි මාසයේ 30 ඉරිදා මම මේ තිබොඩවඩ සාන්තිසිරි දේවස්ථානයේ දේශනාව තමයි ඔබ මේ සවන් දෙන්නේ. නමුත් මේකදී ඔබ දකිනවා මේ හිරු පායන ස්ථානය. මම මේ හිරුගේ වෙනස ඉගෙන ගත්තේ මෙන්න මේ තිබොඩවඩ देवस्थाने सैम इदिनक देवस्थाने देव मेहट मन सहभाग्युना एक मम्मिक दैक्य विशेषम पासुपहारे पशु आरस कटित सदाट सहभाग्यन सिधुना इतकोट मम पल्यम पिटतटवील गेट टूलंग तम राजकारी करे इतन दी वसर तुन हतर मम्मी हिरुगे विनस दैक् ඒ කියන්නේ හිරු වෙනස් වෙනස් තැන් වලින් තමයි පේන්නේ. දැන් තියෙන ජුනි මාසෙ නිසා මේ කුරුසෙට වම් අත පැත්තෙන්. ඊට පස්සේ සැප්තැම්බර් මාසෙ වෙනකොට මෙන්න මේ කුරුසියේ අසලට එනවා. ඊට පස්සේ දෙසැම්බර් මාසෙ වෙනකොට වම් අත දකුණු අත පැත්තේ තිබොඩොඩ ගාමිණී විද්‍යාලයෙන් තමයි පේන්නේ. ඒ දෙසැම්බර් මාසෙ නත්තලට දකුණු අත පැත්තේ නැවතත් ඒක වම් පැත්තෙන් පේනවා කුරුසිය අසලේ මාර්තු මාසෙ 21. ඊට පස්සේ මේක නැවතත් ජුනි මාසෙ පල්ලියේ මංගල් එනකොට වම් අත පැත්තේට ගිහිලා තමයි පේන්නේ. ඉතින් මෙන්න මේ හිරුගේ වෙනස මම අධ්‍යයනය කිරීමෙන් තමයි බොහෝ දේවල් දැනගත්තේ. ඉතින් ඒක මම මේ වෙනකොට වගා කටයුතු කරන ස්ථානදී පෙන්වලා දෙනවා. මේක තමයි හිරුගේ වෙනස. මේ හරහා ජලය හරහා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ හරහා මට ලැබුණ දේවල් අතිවිශාලයි. මේ විශ්වයේ තියෙන දෙවියන් වහන්සේ කියන්නේ මේ විශ්වයමයි. ඒ කතෝලික ආගම අනුව නම් ඒ වගේම ජේසුස් වහන්සේ කියන්නේ සත්‍යයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විශ්වයමයි. එයා සත්‍යයක්. එයා විශ්ව විඥානය. ඉතින් මේව ගැන අවබෝධය ලබාගෙන ජීවත් වුණොත් මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් අපි දේශනාවට සවන් දෙමු. මම දේශ විමුක්ති සංග්‍රාම විජේ විභූෂණ දේශාභිමානී වීරපුත්‍ර දේශ ශක්ති දේශමාන්‍ය හෙළ වෛද්‍ය සිරෝමනි විස ජීව බල වෛද්‍ය සේනාසිංහේ ජූර්චිලා www.srilankala.com ඒ වගේම LA පුවත් YouTube Sri Lanka LA සහ LA TV සොහොයුරන් අතර ජේෂ්ඨයාණන් වන පිණිසය එසේ කලින් තෝරාගත් අය උන්වහන්සේ කැඳවාගත් සේක. කැඳවාගත් අය උන්වහන්සේ දමිතු බවට පැමිණ වූ සේක. දමිතු බවට පැමිණ වූ අය උන්වහන්සේ तारक मासुन ईवत नेमुह जुगांते दी एसेम वन्नी देवदूत्य निक्माउन दामिटुन केरेन अधिमिटुवान वेटकोट अधिमिटुन केने उदने हिनान्नोय ए वैल पीमद दाक्मिटि कैमद वन्नी अब में सियाल वटा गंदो दे जेसुस वहां से सूसेक एसे यायो हुखीह एविटुन वहां से සම්මදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ඔබට කොහෙන් හරි ආන්දහම් වුණොත් ඉක්මන් සුවය ලැබෙන තැන. එහෙමත් නැත්නම්
ප්‍රාතිහාර වෙන පල්ලියක් වාසි කෙනෙක් නැත්තම් බ්‍රදර් කෙනෙක් අතන වෙනවා මෙතන වෙනවා කියපු ගාම දුවගෙන යන්නේ නේ දුවගෙන ඉස්සර මුලින් දැවත් අමතක වෙලා දුවගෙනම යනවා ඔබට අමතක වෙනවා ලොකු බස්සෝ මෙහෙ දිව්‍ය පූජාව කියලා ලොකුම ප්‍රාතිහාර්ය වෙන්නේ ඔස්ති ටිකක් වයින් ටිකක් ජේසුගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය බවට පරිවර්තනය වෙනවා කියන දේ. ඒ නිසා මේ ජේසු දේව තාත්තත් එක්ක සමභාග්‍යයෙන් ස්වර්ගයේ ඉඳලා ආපු ගාම කිව්වේ මනස්ථාපනය වන්න දේව රාජ්‍යය ආසන්නයි. මේ දේව රාජ්‍ය ගැන කිව්වේ මොකද? උන්වහන්සේ තරම් දේව රාජ්‍ය ගැන දන්න වෙන කවුරුත් නැහැ. හරි ස්වාමීන් වහන්සේගේ බල පරාක්‍රමය මේක බිල්ලිමක් නෙමෙයි. මේක ස්වභාවයක්. උන්වහන්සේගේ ස්වરૂපය, එතන තියෙන සාමය, එතන තියෙන සංහිඳියාව, එතන තියෙන විශ්වාසයේ ස්ථිරකම, එතන තියෙන යුක්තිසහගතකම ජේසු හොඳට දන්නින්දයි වහන්සේ දේශනා කරන්න පටන් ගත්තේ. මොනවා කිව්වත් ඒ කාලේ එහෙම තමයි. ඒ නිසා ලෝකතුමාගේ සූත්‍රයේ දේශනා සඳහන් කරනවා 17 21 දේව රාජ්‍ය ස්වාත රාජ්‍ය අන්න අතනය මෙන්න මෙතනය කිව්වට එහෙට මෙහෙට දුහන් දෙපා. ඔබ තුලයි දේව රාජ්‍ය තියෙන උන්වහන්සේගේ බල පරාක්‍රමයේ තියෙන ඔබ තුල උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙන ඔබ තුල යුක්ති සහගතකම තියෙන ඔබ තුල සාමය තියෙන ඔබ තුලයි ඒ රාජ්‍යය ඒ වටිනාකම තේරුම් අරගෙන ඒ කොටස් කරුවෙක් වෙන්න උන්වහන්සේ අපිට කැඳවෙනවා. ඒ නිසා උන්වහන්සේ උපමා හතක් වගේ අපිට මේ සති තුනක් පුරාවටම ඒ රාජ්‍ය ගැන පහදා දෙනවා. මුලින්ම කිව්වා වපුරන්නා පිළිබඳ උපමාව හොඳ සරු බිමක් වෙන්න ඕන. මේ සතේ කිව්වා තිරිගුහා කිරිදී හොඳ බීජයක් වෙන්න ඕන ඒ සරු බිමේ. පළදරන බීජයක් නරක නෙමෙයි කිරිදි වගේ. පළදරන බීජයක් වෙන්න ඕන. වටිනාකම්ය වටිනවද කොච්චර ඔබ දේව රාජ්‍ය වටිනාකම් ඔබ තුල ඇති කරගෙන තියනවාද? ඔබේ ජීවිතය තුළ මොකද්ද වටිනා දේ? ආචාර්ය විලියම්සන් භූවිද්‍යාඥය යා දවසක් තමගේ වාහනේ යද්දී මේ වාහනේ රෝදයක් මදවලක ගැටිලා ඉර වෙනවා. මෙයා තනියම බැහැලා මේ ලොකු ආයාසයක් ගන්නවා මේ මඩ වලින් රෝද එළියට ගන්න. රෝදයට හාරලා මේ මඩ ටික කොහොම හරි එහෙට මෙහෙට කරලා ඒකේ රෝද එළියට ගන්න උත්සාහ කරද්දී ආ භූ විද්‍යාඥේ මේ පස් ටික හාරද්දී අමුතු ගල් කැටයක් දකිනවා. පොඩි යාට කුතුහලයක් ඇවිල්ලා මඩත් එක්කම මේ ගල් කැටය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලනවා ස්වරූපය මොකක්ද කියලා. පොඩි රෝස පාට ගතියක්. එයා භූ විද්‍යාඥයේ උනන්දුව තව තව වැඩි වෙනවා කුතුහලය. මේ ගල් කැටය අරගෙන ගිහිල්ලා හොඳට හොදලා බලනවා. පුදුමයි. ටැන්සානියාවේ ලෝක ප්‍රසිද්ධ වුණු රෝස දියමන්තිය එයාට හම්බෙන්නේ අහම්බෙකින්. එයාගේ වාහනේ හිරවෙච්ච එරුණු ඒ මඩවලින් හිටපු නැදිලියට
එනිසා උන්වහන්සේ අද කියනවා දේව රාජ්‍ය ස්වභාවය එහෙමයි ඔබ හිතපු නැති වුණත් ඔබ හිතන්නේ නැති වුණත් පුදුම සහගත විදිහට ඔබට ඒ රාජ්‍ය දිව්‍යවංශය ගෙනල්ලා පෙන්නනවා හරියට නිදහනයක් වගේ එහෙමනේ නිදහනයක් මොන පිස්සෙත් එක්ක නිදහනයක් කියලා ඒක හරල ඒක වල්ලල ඒක ආයගන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒ පසුබිම वर्णा තමන්ගේ ප්‍රදේශයේ භූමියේ හංගලා එතනින් යනවා පලා යනවා ඒගොල්ලෝ හිතනවා යුද්ධයෙන් පස්සේ ආයේ මම ආපුවම ඕක ගන්නවා කියන ආරක්ෂාවකට නෙමෙයි තමන්ගේ පරිස්සමට මේක ගන්නවා ආයේ පස්සේ යුද්ධයෙන් පස්සේ ඇවිල්ලා හැබැයි ගොඩක් වෙලාවට ගිය ආයට ආයේ එන්න හම්බුනේ නෑ හම්බෙන්නේ නෑ යුද්ධෙ හින්දා ඒ වහිනාකම් දේවල් පොළවේ වැරිලා යනවා. තව කෙනෙක් කොයිදම ගන්නවා වෙන වැඩකට හාරාස්ති තමයි. ඒ දක්නම් ඔය නිකන් වතුරක් දෙන්නේ හාරාන්නේ අස්වත් ගන්න. එතකොට වෙන වැඩකට හාරාස්ති මෙන්න අහම්බෙන් හරියට අර රෝසපාද දීමන්තිය විලියම් ආචාර්ය විලියම්සන්ට හම්බුණා වගේ හිතපු නැති දෙයක්. ස්වාමීන් වහන්සේගේ පුදුම වරප්‍රසාද ස්වරූපේ එකයි අපි හිතන්නේ නැති වුණාට අපිට කිසිම අදහසක් නැති වුණත් උන්වහන්සේ ගෙනල්ලා දෙනවා උන්වහන්සේ ප්‍රදානය කරනවා දේව රාජ්‍ය මිසක අහම්බෙන් හම්බෙන්න පුළුවන් හරියට අර කුරුසපත් වෙලා ඉන්නකො හොරා වගේ අපි කියනවා දකුණේ හොරා කියලා මොකද දේව සුද්ධ බයිබලේ එහෙම නැහැ හොරා මොන හොරාද देव राज्य होरकाम करबो होरा याद अहम में हम उना पुरुष पात्र लाई अंतिम विनाडी की पेदी ओ कह करबो स्वामी ने ओ वहां से के राज्य दी महाभक्ति पात करन ए अहम में हम बेच दे आता हर गति ने एक है विनस अहम में हम ना पात कर दाना वेदक ने महा वासनावक पास का गिरा आई तो अपराध අපි අම්පිලේ ගමනේදී එතන පුරකරු දවසක් කරලා මාර වැඩේනේ මම ගත්ත ලොතරැයි වලින් මට පස්සේ ආගත්ත 6 වෙනි ලොතරැයි වෙන කෝටියක් ඇදුනා අපරාදේ මට දැනක් කියනනම් අර 6 වෙනි එක ගන්න දීපා දැනන් හිටියේ නෑ ඒක තිබුණා ඒක අහම්බෙන් එතන තිබුණා කෝටියක ලොතරැයි එයා අතපත ගෑවා කියලා කිව්වා හැබැයි ගත්තේ නැහැ අපිට එහෙම වෙන්න පුළුවන් දේව රාජ්‍ය අහම්බෙන් හම්බෙන ඒ වස්තුව නැති කරගන්න එපා ඒකයි ඔය නිදානේ පිළිබඳව පාවන් කිව්වේ ඒ වගේම කතෝලික ඔබට මට උන්වහන්සේ දෙන්නේ අහම්බෙන් උරුම වෙන ගැලවීමක් දේව රාජ්‍යක් නම් නෙමේ එනිසා උන්වහන්සේ මේ හයවෙනි උපමාව කියන්නේ මේ වෙරෙත්තෙක් අගනා මුතු හොයාගෙන ගියේ එයාගව තිබ පොඩි පොඩි මුතු හැබැයි වටිනාම දේ හම්බුනම පොඩියව ඔක්කොම විකුණලා ඒ අවශ්‍ය කරන වටින දේ ආගත්තා ඔබේ මගේ කදෝලික ජීවිතය අන්නේ වගේ ජීවිතයක් අපි ජීවිතේ පොඩි පොඩි දේවල් හොයාගෙන යනවා සක්‍රමේක තුල අපි ගමන් කරන්නේ එහෙමයි හැබැයි ඒ හැම දෙයකටම වඩා උන්වහන්සේගේ උරුමය මේක අහම්බයක් නෙමෙයි ඔබ පූජාවට ඇවිල්ලා ජේසුව ලබලා මේ සක්‍රමේක තුල ඔබ ලබා ගන්න අහම්බයක් නෙමෙයි මේ ජීවිතය තුල ඔබට තියෙනවා වටිනා උරුමයක් ඒක ෂුවර් ඔබ සක්‍රමේන්ද තුල ජීවත් වුණොත් අපේ දේව රාජ්‍ය ස්ථිරයෙන්ම ලැබෙනවා අනේ නිසා ඔබට තියෙන්නේ ආම්බෙන් හැම්බෙච්ච දෙයක් නෙමෙයි
රක්තබෝරේ පැත්තට ගියොත් එහෙම මැණික් පතල් මිලිලන් පතල් කියන එක හම්බයක් නෙමෙයිනේ. उत्साह देखे एक अहम बिंग वेच्च दिया निमें या हितला मतला उत्साहें दिनागत वरप्रसाद जेसु केनवा अद मे गेदरट गैलरीम उदा उना मे आप्राम के पुते अहम बिंग वेच्च दिया निमें ओबट मत अहम दियन सुबारांचिय उन्न पोय सुबारांचिय ओबगे पाउल जिके दिया बला පවුල නෙමෙයි ඒ සූදුව එතන වෙච්ච ණයතික අදද මාගේ සූශීෂේ 621 සහන් කරන්නේ කියන්නේ වස්තුව කොතනද ඔබේ සිතත් එතනයි වස්තුව කොතනද ඔබේ සිත එතනයි ගොඩක් අය එහෙමනේ අතහැර ගන්න බැහැ අද ඕන වෙනසක් ජීවිත වෙනසක් ගැන කතා කරන්න කසිප්පුක නම් බෝතලේ නම් බෑ අර සූදුවට බැහැ වෙච්ච දේ නම් බෑ මගේ මේ අඩුපාඩුව නම් නැති කර ගන්න හරි අමාරුයි එච්චර ජීවිතේට වටිනාකමක් තියෙනවා දරුවෙයි මේ ජීවිතේ කියන්නේ මේ සිය දිනක සාගන්න යොමු වෙන්නේ ජීවිතේට වඩා ප්‍රශ්නයකට වටිනාකමක් තියෙනවා राज्य बलय उदाव उन्वहांसेगे සොබහවේ ස්වරූපේ කොටස් කරුවන් මෙනේක මේ සොබ කල්පනා කරලා බලන්න දේව රාජ්‍යයේ වටිනාකම ඔබ තුල තියෙනවා ඔබේ පවුලට දරුවන්ට ඔබ දින දින වටිනාකම කොච්චර ඔබේ දරුවන්ම ඔබට වටිනවද ඔබේ ස්වාමිපුරුෂ බහරාව වටිනවද මේ පොඩි පොඩි මුතු හොයාගෙන යනවා උදාහරණයක් ගමුකෝ ඔබ යනවා ඔබගේ පවුල්
කවුරු හොන්න ගන්නවා ගියා දොරක් හදා ගන්න ඕන මේ වැඩ කටයුතු කරලා ළමයි අතමතර ගන්නවන් ඕන වාහනයක් ගන්න ඕන ඉද මක්කට මක් ගන්න ඕන ඔක්කොම ඉතාලා රට යනවා අවුරුදු ගණන් රට ගිහලා දරුවා පොඩි රට ගිහලා හම්බ කරන් එද්දී ළමයි සත පහකට ගණන් ගන්න මොකටද මම මේවා හම්බ කරුවේ කියලා හිතෙන් තාප්පයක් එනවා කාටද මේ මං හම්බ කරන් ආවේ උන් මාව ගණන් ගන්නෑ ඇතන් දරුවා නාස්ති වෙනවා පවුල කැඩිලා ගිහිල්ලා මොකටද මං රට ගිහින් පාර්සල් එකයි කියන්නේ හත උණු හත මට සතුටු දේවල් තියෙනවා මගේ සමාජයේ හය දහමින් සතියනවා මේ ලෝකේ විනාශ වෙන කාව කන හොරකම් කරන වස්තුව හොයන්න එපා ඔබගේ වස්තුව තියෙන්නේ මේ නෙමේ උඩ උඩ කියන්නේ අහසෙත් නෙමේ දෙවියන් තුල දෙවියන් තුල ඒකයි රාජ්‍ය කියන්නේ දෙවියන් තුලයි ඔබට උරුමයක් තියෙන්නේ අතිශය ප්‍රසිද්ධමයි කියන්නේ ඔබ පවා ගැලෙවුවා මට තියෙන්නේ දෙවියන් වහන්සේ තුල උරුමයක් මිසක් මේ ලෝකේ උරුමයක් නෙමේ කියලා උන්වහන්සේ පෙන්නුවා අපි ඒ නිසා අපේ ජීවිතේ වටිනාකම තියෙන්නේ කොහෙද කියලා හොයමු. ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක් වටිනාකම මේ තත්ත්වයක් තියෙන්නේ අද. ඔබේ ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? ඔබ ඔබේ දරුවන්ට පවුලට වටිනාකමක් දීලා තියෙනවද? ඔබ වටිනා ජීවිතයක්ද ගෙවන්නේ? ඔබ හොඳම ලොකුම වටිනාකම දීලා තියෙන්නේ දෙවියන් වහන්සේට කියන දේ හොයලා බලන්න. අපිට උදව් වෙන්න කියලා අපි ආශා කරමු. මම දේශිමුක්ති සංග්‍රාම විජේ විභූෂණ දේශාභිමානී වීරපුත්‍ර දේශශක්ති දේශමාන්‍ය හෙළ වෛද්‍ය සිරෝමනි විස ජීව බල වෛද්‍ය සේනාසිංහ යූත්‍රිලා www.srilankaelle.com ඒ වගේම එල්ලේ පුවත් YouTube ශ්‍රී ලංකා එල්ලේ සහ එල්ලේ TV Sri Lanka.